टू नेचर विद अजय। අද මම ඔයාලට පෙන්වලා දෙන්න යන්නේ අපේ රටේ තිද්දිම් ආශ්‍රිතව ජීවත් වෙන කුරුල්ලෙක් ගැන. එයා තමයි සුදු දෑතුඩුවා. මේ සුදු දෑතුඩුවන් විශේෂයෙන් තිද්දිම් කුඹුරු ආශ්‍රිතව කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා. සෙන්ටිමීටර 65-75 විතර උස මේ කුරුල්ලට දෑකැත්තක් වගේ කළු පාට හොටක් සහ කළු පාට පාද තියෙන හින්දා අනෙක් කොකුන් විශේෂ වලින් පහසුවෙන්ම වෙන් කරලා අඳුරගන්න පුළුවන්. ජපානයේ ඉඳලා දකුණු ආසියාව දක්වා ව්‍යාප්තියක් ඇති මේ කුරුල්ලෝ අපේ රටේ වැව්වල කුඹුරුවල සහ තෙත්බිම් ආශ්‍රිතව බහුලව දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කසල අංගනවලත් විශාල රංචු හමු වෙනවා. මේ මුතුරාජවිල පිහිටලා තියෙන කොම්පෝස්ට් අංගණය මෙතන සිය ගානක් සුදු දෑතුඩුව ඉන්නවා. මොකද එයාලට ඕනි තරම් කෑම මෙතන තියෙන හින්දා. මිනිස් ජනාවාස අසල තරමක් මැදිස්ත්‍ව උස ගස්වල මේ පක්ෂීන්ගේ කූඩු දකින්න පුළුවන්. ඒ වගේම වැසි කාලයේ මේ පක්ෂීන්ගේ කූඩු වැඩිපුර දකින්න හම්බ වෙනවා. අභිජනන සමයේදී මේ කුරුල්ලන්ගේ පිහාටු වල යටිපැත්තේ තද රතු පාට පැල්ලම් දකින්න හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ කුරුල්ලා වරකට බිත්තර 2-4 අතර ප්‍රමාණයක් දමනවා. සති 3ක් විතර ගියාට පස්සේ පැටවු දකින්න හම්බ වෙනවා. මේ ඉන්නේ තරමක් වැඩුණු පැටවු 3 දෙනෙක් ඉන්න කූඩුවක්. මේන් එක පැටවෙක් අනිත් දෙන්නට වැඩිය පුංචි. ඒ පැටියට කෑම කන්න හම්බ වෙන්නේ ටිකක් අඩුවෙන්. මොකද මෙතන තරංගයේ වැඩි. මේන් තරමක් වැඩුණු පැටවු. ඒත් තනියම ආහාර හොයාගෙන කන්න බෑ. බලන්න මේ එයාලගේ අම්මා වමාරලා කෑම කවන අපූර්ව. ඔන්න ඉතින් අදත් අපි කුරුල්ලෙක් ගැන ඉගෙන ගත්තා. ආයෙත් දවසක තවත් කුරුල්ලෙක්ගේ වතගොත අරගෙන ආයෙත් හමු වෙමු.